අපි දින 52 වෙලාවේ අපි එක මීටට ඉඳගෙන අපි විශ්වාස කරේ සියලුම දෙනාම එකතු වෙලා තමයි මේ ජයග්‍රහණය කරේ. මම අදටත් විශ්වාස කරන්නේ අපේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 106ක් ඉන්නවා. මේ 106 එක මීටට හිටියොත් අපිට ජනාධිපතිවරණේ කිසිම අභියෝගයක් නෑ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි අන්න මේ අභියෝගය බාරගන්න ලෑස්ති මේ රටේ. මොකද මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අර කලෙලි බැස්ස දවසේ එයාගේ කතාවේ සියලුම දේවල් කියලා තිබුණේ අපි මෙච්චර කල් කරපු ක්‍රියාමාර්ග ටික ඉදිරියට ගෙනියනවා කියන එක. විශේෂයෙන් තරුණයන්ට රැකී ආරක්ෂා 13 වසර අධ්‍යාපනය අනිවාර්ය කිරීම තුළ අපි තාක්ෂණ ඉදිරියට ගෙනියන කතාව ඉදිරියට ගෙනියනවා කියන කතාව මේ සියල්ල එයා කියන්නේ ඉතින්. ඒ නිසා අපි කරපු වැඩේ ඉදිරියට ගෙනියන්න අපිට හැකියාවක් තියෙන හොඳ ආණ්ඩුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මේට වඩා බලසම්පන්න ආණ්ඩුවක් අවශ්‍යයි. එනිසා අපි සියලු දෙනාම එක මිටක ඉඳගෙන ඉදිරි ජනාධිපතිවරණයේ මහමැතිවරණවල මුහුණ දෙන්න අපි ලෑස්පා. අපි කිව්වා එදා. ඒ වගේම තමයි අදටත් කියන්නේ විවස්ථා උල්ලංඝනය කරලා එහෙම නැත්නම් තවත් කණ්ඩායමක එකතු වෙලා කුමන්ත්‍රණ කරලා නැවතත් අපිට ආරංචි දින 52 වගේ එහෙම ආණ්ඩුත් හදන්න සාකච්ඡා වෙනවා රෑට රෑට කියලා. ඒ නිසා ඒවට නම් ලෑස්ති වෙන්න එපා. එක මිටට ඉන්නවා එවැනි දේවල් වෙනුවෙන් පෙනී සිටින්න කොන්ද පණ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මන්ත්‍රීවරු පිරිසක් මේ පාර්ලිමේන්තුව ඉන්නවා කියන එක තමුන්නාන්සලට මතක් කරනවා. මතක තියාගන්න මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හැදෙමින් ඉන්නවා. මාධ්‍යවලට නටවන්න බැරි, එහෙම නැත්නම් මුදලාලිටලාට නටවන්න බැරි කොන්ද තියෙන දේශපාලඥ පිරිස බිහිවෙමින් ඉන්නවා. ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයේදී බොහොම පැහැදිලිව අපේ පින්තූර දදා මෙයා කරා. දයගමගේ මන්ත්‍රී අමතුමාගේ නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරියල්ල, අකිල විරාජ් මේ මගේ මේ ආදි වශයෙන් අපි කණ්ඩායම පින්තූර දමමින් විවිධ කරුණු ඉදිරිපත් කරා. මොකද්ද මේ කෘති අධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එකට කැඳවන්න කියලා ඉවරලා කරපු ඉල්ලීම් ලිපියට අපි අත්සන් කරන්නේ නැහැ කියලා. එතකොට මේකෙදි මට විරුද්ධව ගෙනාවු එක චෝදනාවක් තමයි වාහනයක බලපත්‍ර අවභාවිතා කිරීමත් සම්බන්ධව නඩුවක් තිබ්බා කියලා. මට එක නඩුවක් නෙමෙයි, මට විරුද්ධව නඩු 42ක් දැම්මා 2000 දේශපාලනයට ආපු දවසේ ඉඳලා මේ දක්වා. නඩු 41කින්ම මාව නිදොස් කර නිදහස් කිරීමට කටයුතු කරලා තිනවා. එකක්වත් ෂෝට් කට් මේ කෙටි මාර්ග වලින් ඉවර කරගන්න ගියේ නැහැ. පුද්ගලයෝ දෙන්නකොට වෙඩි තියලා මැරුවා කියලා මට චෝදනාවක් දැම්මා. ඉතින් මේ විදිහේ බරපතල චෝදනාවක් මෙව්වා මොනවාද ඔය වාහනක කඩදාසියක් ආබාධ කර කියන කතන්දර නෙමෙයි. ඊට වඩා මහා බරපතල චෝදනාවක් දැම්මේ. චෝදනාව ඇත්ත නම් මං ඉරේ ඉන්න බෑ. වැලිකඩ නින්න ඕන. සෑම විටම පක්ෂයේ විනයට යටත්ව තමන් කටයුතු කරන බවත් අවශ්‍ය මොහොතකදී ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය පක්ෂ නායකත්වයෙන් ලබා දී තිබෙන බවත් පලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියා. මේ ඉදිරිපත් කරන ලද ලිපිම පිළිබඳව මටත් කතා කරා. මම පුත්තලමින් දැදී මම පුත්තලමින් ඉන්නකොට මෙන්න මේ ලිපිමක් අත්සන් කරන්න එන්න කියලා මං කියා. මට රුපියල් 10000ක් යනවා පුත්තලමින් ඉඳලා මෙහෙට ඇවිල්ලා යන්න. කෘති අධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු කණ්ඩායමයකට කැඳවන්න කියන පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමේදී නම් විශ්වාස භංගයකට මෙච්චර සංඛ්‍යාවක් අත්සන් කරන්න ඕන, දෝෂාභියෝගයකට අභියෝගයකට මෙච්චර සංඛ්‍යාවක් මන්ත්‍රීවරු අත්සන් කරන්න කියන අවශ්‍යයි කියලා නියමයන් තියෙනවා ස්ථාවර නියෝග වල. නමුත් මෙයානි පක්ෂේ නායකයා වෙත ලබා දෙන ලිපියක මෙච්චර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් අත්සන් කළ යුතුයි කියලා කොහෙවත්ම මේ පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ. තනි පුද්ගලික අසං කරලා දුන්නත් එකයි, අසන්න කර දුන්නත් එකයි. එවැනි එකක් බාර ගන්නවා. අපි දන්න විදිහට ඒ බාර දුන්න ලිපිය පක්ෂ නායකත්ව ගරු අගමැතිතුම බාර අරගෙන තියෙනවා. බාර අරගෙන ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. එහෙමනම් මේක පිළිබඳව අපි අසං කරා හෝ නොකරා කියන එක ප්‍රශ්නයක් වෙන්න බෑ කාටවත්ම. පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද අදහස් පළ කළා. අපි පක්ෂේ නායකතුමාට පුළුවන් නායකතුමා විදිහට ඕන කෙනෙක් ගෙනහලා කතා කරන්න. අපි පක්ෂේ මහලේකම්තුමාට පුළුවන් ඕන සංවිධායකවරයෙක් ගෙනහලා කතා කරන්න. අපි පක්ෂේ නියෝජ්‍ය නායකතුමාටත් පුළුවන් ඕන කෙනෙක් ගෙනහලා මේ මැතිවරණය කරන්න. මමත් පක්ෂේ මාධ්‍ය සංවිධාන බලකායේ බාර දීලා තියෙන ගරුවක් මතුව මටත් පුළුවන් මේ පක්ෂේ ඒකට අවශ්‍ය කොටස් ගෙනහලා සාකච්ඡා කරන්න. මේ අපේ පක්ෂේ හැම ප්‍රජාතන්ත්‍රවාදීව වෙන් කරලා දීලා තියෙන මාධ්‍ය තුලින් වෙන වෙන කණ්ඩායම් හොවා දක්වනවා. දැන් ඔන්න සජිත් කණ්ඩායමක් අරගෙන යනවා, රනිල් කණ්ඩායමක් කරනවා. මේ මෝඩ චූන් එකේ හීන ඉන්න කියන්න. අපි හරි වෙලාවට නායකතුමාගේ ආශිර්වාදින් මේ රට ජයග්‍රහණය කරන නායක අනිවාර්යෙන් ගේනවා.